ජාතික ගමනාගමන කොමිෂන් සභාවද අද නිවේදනය කළේ සුදු ඩීසල් මිල පහත හෙළුවද බස් ගාස්තු අඩු කළ නොහැකි බවයි. බස් ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් ලීටරයක මිල 104කින් හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් අඩු විය යුතු බවටයි එම කොමිෂමේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය තියන් මිරන්ඩ මහතා පෙන්වා දෙන්නේ. මේ ඩීසල් රුපියල් 15ක් අඩු වුණාට ඊට වැඩිය ලීටර් වැඩි ප්‍රමාණයක් අපිට පුච්චන්න වෙනවා මාර්ග තදබදයට. මේ මාර්ග තදබදය අනිවාර්යෙන් වැඩි වුණාම ඒ ලැබෙන ප්‍රතිලාභයේ රුපියල් 15 අපිට වැඩක් නැහැ. ලීටරයකට වැඩි ප්‍රමාණයක් අපිට වීදම් වෙනවා. ඒ නිසා අපිට මේ අවස්ථාවේදී කිසිදු තීරණයක් ගන්න හැකියාවක් නැහැ බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන්. අද ඉඳන් ඩීසල් අඩු කරනවා අපි සතියකට ඉස්සෙල්ලා අඩු කරලා තියෙනවා 40කින් 50කින් අඩු කරලා තියෙන ඩීසල් අඩු වෙන්න ඉස්සෙල්ලා. මේ අඩු වීමේදී අපිට කරන්න අමාරුයි අපි ඩීසල් අඩු කරන්න ඉස්සෙල්ලා අපි අඩු කරානේ. අඩු කරනනම් අඩු කරන්න ඕනේ 50කින් 100කින්. මිනිස්සු වැඩි කරනකොට වැඩි කරන්නේ 75යි 100යි 150කින් විතර. මමත් සේවකෙක් වුණාට බස් මගේ දරුවෝ ඉන්න මුණුපුර බස්වල ඉස්කෝලේ යන රෙමි. බස් ගාහතු අඩු වෙන දනමට අපිටත් හොඳයි. නමුත් එහෙම අඩු කරන්න වත්කමක් නැත. समस्त लंका सिसुतरिये पासल प्रवाहन सेवाओं पात्वागने आमे दली दुष्कर्ताद मतु अतिबाव समस्त लंका सिसुतरिये प्रवाहन पासुकम सप्यम करुवान के संगमे पेन वादेनवा සාමාන්‍ය වැඩි හිටිලමයකින් සාමාන්‍ය බස් ගාස්තුවෙන් දෙකෙන් පංගුවක් සහ වයස අවුරුදු 12ට අඩු ළමයකින් හතරෙන් එකක් වශයෙන් ආය කරගෙන තමයි සිසුන් ප්‍රවාහනය කරන්නේ. ගමනාගමන කොමිෂන් සභාවටත් අපි විටින් විට දීර්ඝ වශයෙන් ඉල්ලීම් කරලා තියෙනවා. නමුත් තව වෙනතුරු අපේ ගාස්තුවේ වෙනසක් වෙලා නැහැ. දැනට ඉන්ධන සහ කොන්දොස්තර සහ රියදුරු සඳහා දිනකට රුපියල් 15000ක පමණ මුදලක් වැය වෙනවා. අපිට සිසුන්ගෙන් සහ ගමනාගමන කොමිෂන් සභාවෙන් ගෙවන සහනාධාර මුදලත් එක්ක අපිට දිනකට ලැබෙන්නේ රුපියල් 10000 12000 අතර මුදල ඒ අනුව අපිට විශාල පාඩුවක් සිදු වෙමින් තමයි මේ කරගෙන යන්නේ. අපිට තියෙන ලොකුම ගැටලුව තමයි මේ සේවාව සපයාගෙන යෑමේදී ඉන්ධන නිසි වේලාවට ලබා ගැනීම නොහැකි වීම. ඉන්ධන පිරුම්හලේ සමහරක් අවස්ථාවලදී අපිට තෙල් නැහැ. එතකොට අපිට සිදු වෙනවා පාසල් ලම්මුන් රැගෙන යෑමේදී තෙල් ලබා ගන්නේ කොහොමද කියන ගැටලුවට මුහුණ දෙන්න. එම නිසා මම රජයේ සියලුම බලධාරීන් ඉල්ලා සිටින්නේ පාසල් ලම්මුන් ප්‍රවාහනය කරන සිසුසරි බස් සඳහා නිසි වේලාවට නිසි ස්ථානවලින් නියමිත ආකාරයට තෙල් ටික ලබා දෙනවා නම් අපිට මේ සේවාව ගුණාත්මකව පවත්වාගෙන යාමට හැකියාව පවතිනවා.